ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපති ලෙස නම් කර තිබෙන එලිසබත් හෝස් LLC රන් සවිරන්නයි සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන් තමන්ගේ තනතුර අනුමත කර ගැනීමට ඇමරිකානු විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් කාර්ක සභාව ඉදිරියට ගිය අවස්ථාවේ එතුමිය සෙනෙට් සභාව ඉදිරියේ කළ ප්‍රකාශයත් සෙනෙට් සභිකයන් විසින් මතු කළ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරුත් මේ වෙන විට www.senate.gov කියන වෙබ් අඩවියේ දැක්වෙනවා. එලිසබත් තානාපතිවරිය එම කාරක සභාව හමුවේ කළ ප්‍රකාශ අනුව ඇය ලංකාවට පැමිණෙන්නේ ඇමරිකාවේ අවශ්‍යතා ලංකාව තුළ බලාගන්නා ඇමරිකානු තානාපතිනිය විදියට නොව ඇමරිකාවේ අවශ්‍යතාවයන් අනුව ලංකාව කියන තම යටත්වීතේ පාලනය කරන ආණ්ඩුකාරවරිය විදියටයි. ඒ නිසා එලිසබත් හෝස් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පිළි නොගෙන ඇය ශ්‍රී ලංකාව තානාපතිනියක් ලෙස ඇය ප්‍රතික්ෂේප කරන පර්සනා නන්ග්‍රාටා තත්ත්වය ප්‍රකාශ කර යුතුයි කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපි එහෙම කියන්නේ ඇයි? එතුමිය කියන විදියට එතුමිය සෙනෙට් සභාවට කියන විදියට ශ්‍රී ලංකාව පර්යේෂණ නැව් ඇතුළු ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් ඇතුළු වීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් වසරකට තහනම් කළේ ඇමරිකාවේ වුමනාවට. ලංකා ආණ්ඩුවේ හැසිරීම තුලින් මේ එතුමිය කියන කාරණයක් සනාථ වෙනවා. මොකද ශ්‍රී ලංකා ආණ්ඩුව මුලින්ම චීනයේ පර්යේෂණ නැවක් වෙන සියන් යන් හොන් තුන කියන පර්යේෂණ නෞකාවට ලංකාවට එන්න අවසර දුන්නා. අවසර දුන්නාට පස්සේ හිටි හැටියේම ලංකාව වසරක තහනමක් ශ්‍රී ලංකා වරායට ඇතුළු වීමට සියලුම පර්යේෂණ නැවවලට පනවනවා. ඒ තහනම තියෙන අතරේ ඇමරිකාවේ සහ ජර්මනියේ පර්යේෂණ නැව් කොළඹ වරායට ඇතුළු. මේ පිළිබඳ විදේශ අමාත්‍යාංශය කියන්නේ ඒ නැව් පැමිණියේ සැපියුම් ලබා ගැනීමට පමණයි කියලා. නමුත් චීන නැවට සැපියුම් ලබා ගැනීමටවත් කොළඹ වරායට ඇතුළු වීමට අවසරය ලබා දුන්නේ නැහැ. මේයින් පැහැදිලි වෙන්නේ ඇමරිකාවට හෝ ඇමරිකාවට මිතුරු රටවලට මේ තහනම බලපාන්නේ නැහැ. තහනම බලපාන්නේ ඇමරිකාවට සතුරු රටකට නම් විතරයි. කෙටියෙම කිව්වොත් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැක්කේ මොන පර්යේෂණ නැව්වලටද කියලා දැන් තීරණය කරන්නේ ඇමරිකාවයි. එහෙමනම් ශ්‍රී ලංකාව තවදුරටත් ස්වාධීන රටක් නෙවෙයි ඇමරිකාවේ යටත් විජිතයක්. නිසා මේ කොන්ද පර නැති ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කරලා විදේශ කටයුතු ඇමතිවරයා වහාම ප්‍රකාශයක් සිදු කළ යුතුයි. ඒ වගේම එලිසබත් හෝස්ට් තානාපතිවරිය ඇමරිකානු සෙනෙට් සභාව ඉදිරියේ කියනවා ඇයගේ බලාපොරොත්තුව ලංකාවේදී ජුලි චන්ගේ අඩිපාරේ යෑමටයි කියලා. ජුලි චන් තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කරට අතදාගෙන ගිහිල්ලා එතුමවත් රටත් යලි ගොඩ එන්න බැරි වලක අතහැරියේ. ඉතින් එලිසබත් හෝස්ට් යන්නේ ජුලි චන්ගේ අඩිපාරේ නම් ලංකාවට අබසරණයි කියලයි මට කියන්න තියෙන්නේ. ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදනය ඇති කරන විශ්ව බීච් එක සටන් කර සම නිරෝගීව තමයි.